විරාට් කොහ්ලිගේ නායකත්වයෙන් ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ අංක එකේ කණ්ඩායම වුණාද? එහෙම නැත්නම් ක්‍රිකට් ලෝකයේ අංක එකේ කණ්ඩායමක නායකයා විදිහට විරාට් කොහ්ලි පත් වුණාද? මේ දෙගිඩියාව තවත් වැඩි කරමින් තමයි මෙවර IPL තරගාවලියේ පළවෙනි තරග තුනම විරාට් කොහ්ලිගේ නායකත්වයෙන් යුතු RCB කණ්ඩායම සහභාගී වෙලා පරාජයට පත් වෙන්නේ. අතරම විරාට් කොහ්ලිගේ නායකත්වයෙන් යුතු RCB කණ්ඩායම තම මුහුණ දීපු ප්‍රථම තරග තුනම මෙවර IPL තරගාවලියේ පරාජයට පත් වීමත් එක්ක IPL ඉතිහාසයේ විරාට් කොහ්ලි වාර්තාපති බොහොම අවාසනාවන්ත තැනකට විරාට් කොහ්ලිට යන්න සිද්ධ වෙනවා. අතර මේ අවාසනාවන්ත වාර්තාව මොකක්ද? ඒ අවාසනාවන්ත වාර්තාව තමයි ඒ ක්‍රීඩකයෙක් තරග 50කට වඩා නායකත්වය ලබා දුන්නු ක්‍රීඩකයෙකු ඒ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය අනුව වැඩිම තරග ප්‍රමාණයක් පරාජයට පත් වූ නායකයා වෙලා තියෙන්නේ විරාට් කොහ්ලි. ඉතින් මේ වාර්තාවේ නරකම තැන ඉන්න විරාට් කොහ්ලිට මෙවර IPL තරගාවලියේ මුහුණ දීපු පරාජයන් ත්‍රිත්වයක් එක්ක මේ වෙන විට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි විරාට් කොහ්ලි මුහුණ දීලා තියෙන නරකම වාර්තාව. ඒ වාර්තාව පිළිබඳව ඔබට කියන්න සූදානම් වෙන්නේ වාර්තාවේ කවුරුන්ද ජයග්‍රහණ සම්බන්ධව උඩින් ඉන්නේ කියන පිළිවෙල අපි මේ වීඩියෝවෙන් ඔබට මේ විදිහට ගේන්න සූදානම්. මේ ජයග්‍රහී වාර්තාවේ ඉදිරියෙන් ඉන්නේ ලෝක පූජිත නායකයා වන MS ධෝනි. MS ධෝනි IPL තරග 161කට නායකත්වය ලබා දීලා ඉතින් තරග 96ක් ජයග්‍රහණය කරන්නේ තරග 64ක් පරාජය වෙමින් වගේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙමින් ඔහුගේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට වාර්තා වෙන්නේ 60%ක් විදිහට තමයි ධෝනිගේ මේ ජයග්‍රහී ප්‍රතිශතය වාර්තා වෙන්නේ. මේ වාර්තාව IPL තරගාවලියේ මේ දක්වා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවපු තරග දක්වා අදාළවයි මේ වාර්තාවට ධෝනි හිමිකම් කියන්නේ. ඒ වගේම මේ වාර්තාවේ දෙවෙනි තැනේ ඉන්නේ තරග 51කට නායකත්වය ලබා දීලා ඒ තරග 30ක් ජයග්‍රහණය කරපු සචින් තෙන්දුල්කා. ඔහු තරග 21ක් පමණයි පරාජයට පත් වෙලා තියෙන්නේ. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා. ජයග්‍රහි ප්‍රතිශතය වෙන්නේ 58.8%. ඊට යටින් ඉන්නේ රෝහිත් ශර්මා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ තව දක්ෂ නායකයෙක් වන රෝහිත් ශර්මා තමයි මේ වාර්තාවේ ඊළඟට ඉන්නේ. ශර්මා තරග 92කට සිය නායකත්වය ලබා දීලා ඉන්නේ. තරග 52ක් ජයග්‍රහණය කරද්දී තරග 39ක් පරාජයට පත් වෙනවා. එක් තරගයක් ජය පරාජය තොරව අවසන් වෙනවා. ශර්මාගේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 57%ක්. ශර්මාට පස්සෙන් ඉන්නේ දක්ෂ පාදක පන්දුවන්ෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ බිහිවෙච්ච ෂේන් වෝන් රාජස්ථාන් රොයල් කණ්ඩායම මෙහෙවලා තරග 55කදී තරග 30ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් තරග 24ක් ෂේන් වෝන් පරාජයට පත් වෙන්නේ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරමින්. වෝන්ගේ ජයග්‍රහී ප්‍රතිශතය වෙන්නේ 55.45%. ෂෙන්වන්ට පස්සෙ ඉන්නවා දිල්ලි ඩෑනියල්ස් කණ්ඩායමත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් නායකත්වය දීපු ගෞතම් ගම්බීර්. ගෞතම් ගම්බීර් තරග 129කට සිය නායකත්වය ලබා දීලා ඉතින් තරග 71ක් ජයග්‍රහණය කරන්නේ තරග 57ක් පරාජයට පත් වෙමින්. ඒ වගේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා. ගම්බීර්ගේ ජයග්‍රහී ප්‍රතිශතය වන්නේ 55.42%. මේ වාර්තාවේ ගම්බීර්ට පසුව ඉන්නේ දිල්ලි ඩෑනියල්ස් කණ්ඩායමත් කිංග්ස් 11 කණ්ඩායමත් මෙහෙවපු ශෙවක් තමන් මුහුණ දීපු තරග 53 තරග 28ක් ජයග්‍රහණය කරන්න තරග 24ක් පරාජයට පත් වෙලා එවැගේ මේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා 53.77%ක ප්‍රතිශතයක් තමයි ශෙවාගේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට වාර්තා වෙන්නේ. ශෙවාක් පිටපසින් ඉන්නේ කිංග්ස් 11 කණ්ඩායමත් ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමත් මෙහෙයවපු ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් ගිල්ක්‍රිස්ට්. ගිල්ක්‍රිස්ට්ගේ නායකත්වය ඔහු ලබා දීලා තියෙන IPL තරග බිමේ තරග 74කට තරග 74කේ තරග 35ක් ජයග්‍රහණය කරලා තරග 39ක් පරාජයට පත් වෙලා තියෙනවා. ගිල්ක්‍රිස්ට් ගිල්ක්‍රිස්ට්ගේ ජයග්‍රහී ප්‍රතිශතය විදිහට වාර්තා වෙන්නේ 47.42%. ගිල්ක්‍රිස්ට් පස්සේ තමයි මේ වාර්තාවේ විරාට් කොහ්ලි ඉන්නේ. විරාට් කොහ්ලි RCB කණ්ඩායම නියෝජනය කළ තරග 99කට නායකත්වය ලබා දීලා තියෙනවා. එතන තරග 44යි කොහ්ලි ජයග්‍රහණය කරන තරග 50ක් පරදීන තරග දෙකක් ජය පරාජය තොරව අවසන් වෙලා, ඒ වගේම තරග 3ක් විසඳුමක් නැති තරග විදිහට නිමා වෙලා තමයි කොහ්ලි මේ විදිහේ පරාජයක් ලබන්නේ. කොහ්ලිගේ ජයග්‍රහී ප්‍රතිශතය වෙන්නේ 46.8% විදිහට. ඉතින් ওই විදිහට දක්ෂ ක්‍රීඩකයන් රැසක් නියෝජනය කරන RCB කණ්ඩායම පරාජයට පත් වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ කොහ්ලිගේ නායකත්වයේ දුර්වලතාවය කියලා තමයි විචාරකයෝ බොහොමයක් කියන්නේ. ඉතින් කොහොම වුණත් අපි දක්නවා කොහ්ලි තනි ක්‍රීඩකයෙක් විදිහට දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි ඔහුගේ නායකත්වය RCB කණ්ඩායම හමුවේ අසාර්ථකයි කියලා තමයි බොහොමයක් විචාරකයින් මේ වෙන විට අදහස් දක්වලා තියෙන්නේ. ඉතින් ඔබටත්
කොල්ගේ නායකත්වයේ ජාර්සිබී කණ්ඩායම පිළිබඳව තියෙන තරගාවලිය මේ තරග ස්වභාවය පිළිබඳව අදහසක් ඇති. ඒ අදහසත් අපේ වීඩියෝවට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ක්‍රිකට් පිටියේ තවත් සොඳුරු දේ දකින්න විදිහ ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය නම් දෙස්සපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.